හරි හොඳයි පුතේ වෙරි ගුඩ් එහෙනම් බලන්න CN 732 100 කියද්දි දශම ස්ථාන දෙකක් තියෙන්න ඕනේ එහෙනම් පුතේ ලියවෙන්න ඕන 7.32 කියලා 7.32 आये दाय दें हुरु इने याने कर रटाव ओसे दाहें लिए उने दें आमें पोड़ा किन्न सीएम मन तावे काद देना पुदे माट मेक ने कमान ने दाहें मदे मुकु दाहें एक दस पांचीय विस्सी पाहा हरिसे 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 एकाई दशम पाहाई देकाई पाहा एकाई दशम पाहाई देकाई पाहा अरे बुद्धे राइट है मोमो उत्तर की ना वाह हरि दुआ එහෙනම් 1000 කියන්නේ දශම ස්ථාන තුනක් තියෙන්න ඕන. එහෙනම් ඉලක්කම් තුනක් තියෙන්න ඕනේ. 1.525 කියලා ලියන්න වෙන්නේ. දශම ස්ථාන තුනක් තියෙන්න එපේ. මේ ඉලක්කම් තුනක් තියෙන්න. දශම තිත ඉතුරු වුණේ 1. හරි. තව එකක් තියෙනවා. බලන්න දැන් ලේසියිනේ ඔවා. 1000න් එක් දාස් इस एक लिया लिया राइस एकाई दशम बिंदु एकाई दशम बिंदु आय तुम्हारे एका एकाई दशम बिंदु आय तुम्हारे एका आय तुम्हारे एका आई वेरी गुड डैम ओडन बुलाने का एकाई दशम बिंदु आय तुम्हारे एका राइट टुडे එනම් දශම ස්ථාන තුනක් තියෙන ඕන නිසා 1.031 තමයි තියෙන්න පුළුවන් දක්ුණු පැත්තේ නේ මෙන්න උත්තරේ හරි ගැටලුවක් තියෙනවද නැස 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 හරි පුතේ එහෙනම් අපි ඉගෙන ගත්තා මිශ්‍ර සංඛ්‍යාවක් තිබ්බොත් කොහොමද दशम करानेश्र संख्या दशम कराने विषम भाग्योहमद दशम कराने विषम भाग्यमतीना मिश्र संख्या वक्रला क्रमेदीना मिश्र संख्या वक्रला दशम करते हरयट दहाये बलया नोवन अवस्था पुलवाणी हरयट दहाये ඉබෙනත්නම් අපි ඒක අනිවාර්යෙන් 10 බලයක් විදියට හරවන්න කිව්වා. එක්කෝ 10 100 1000. මේ වුණ මෙහෙකට ගන්න කිව්වා නේද? මේකටම මම තව එකක් දෙන්න. මෙන්න මේකත් චුට්ටක් හදන්න බලන්න. 20න් 31 බලන්න 20න් 31 විෂම භාගයක් මේ 20ට වඩා අඩු ලොකු වෙන විෂම භාගයක් තමයි හැබැයි මේ විෂම භාගයේ පොඩි ගැටලුවක් තියෙනවා මොකක්ද ගැටලුව 10 ගුණාකාරයක් නෙමෙයි අනරයි 10 ගුණාකාරයක් නෙමෙයි පුතේ හරය ලවය කවුරු වුණත් කමක් නැහැ දැන් අපි හදන ක්‍රමය දාන්න වකුණු දශම කරන්න ඕනේ කියලා කරන්න පුතේ හරය 10 ගුණාකාරයකට හරවන්න 20 ගන්න 100ට නේද හරවන්න පුළුවන් උඩයි යටයි දෙකම වැඩි කරලා උත්තරේ ගන්න හරිස
good. උදේ 20 කියන ඉලක්කම 100 පහෙන් ගුණ කර පහෙන් නේ ර උඩත් පහෙන් ගුණ වෙනවා පුතේ අරයයි ලවයයි දෙකම ගුණ කරාන්න වෙනවා 6.55 බලමු 1.55 ඔව් 31 පහෙන් ගුණ වෙද්දී 155යි පුතේ. ඒතර 100න් 155 කියලා ලියන්න ඕනේ. එහෙනම් විෂම 1.55 එකක් තියෙන්නේ දශම ස්ථාන දෙකයි පුතේ තියන්න පුළුවන් 400 නිසා. ඒතර 1.5යි 5 නේද? 400 නේ. ඒතර දශම ස්ථාන දෙකයි. මේ ඉලක්කම් දෙකකට පස්සේ තිත. හරි. එහෙනම් පැහැදිලිද? විෂම භාගය හරය වෙනස් වෙන්න පුළුවන් හරය වෙනස් වුණත් පුතේ ඒත් 100ට 1000ට නැත්නම් 10ට හරවලා අර කලින් විදිහටම කරන්නයි තියෙන්නේ. හරිද පුතේ? ඔව් සර්. හොඳයි. මේ පාඩම තව දිගයි මේක දවසින් කරන්න බෑ මොකද තව තියෙනවා දශම සංඛ්‍යා ගුණ කරන්න බෙදන්න ඔවා ටික තියෙනවා අපි ඒවා ඊළඟ දවසේ කරමු. මේකේ පොඩ්ඩක් මේ තව එක කොටසක් කරන්න මේකේ අනිත් පැත්ත ඒක එන වාඩු නමුත් අපි ඒක ඉගෙන ගමු දශම සංඛ්‍යාව දීලා ඒකේ භාග සංඛ්‍යාව අහනවා දශම දීලා භාගයට හරවන එන අනිත් පැත්ත හරි ඒක ලේසියි නිකන් මෙච්චර දේවල් කරන්න දේවල් නැහැ මේ බලන්න අපි එකක් මාතෘකාවකින් ලියාගමු හරි මෙහෙම ලියන්න දශම සංඛ්‍යාවක් භාගයක් ලෙස ලිවීම දශම සංඛ්‍යාවක් භාගයක් ලෙස ලිවීම එන පළවෙනි එක පුතේ ලේසි 0.2 ආ දැන් කීයෙන්ද උද දශම ස්ථාන 1යි එහෙනම් කීයෙන්ද ලියන්නේ 10ෙන් 2යි 10ෙන් 2 10යි 10ෙන් 2 අනිත් පැත්තට ලියන්න ලේසි නේ අරක මෙතන දශම ස්ථානේ දිහා බලලා ලියන්න පුතේ දශම දිතෙන් දකුණු පැත්තේ තියෙන්නේ එක ඉලක්කමයි නම් එහෙම නැත්නම් 1 දශම ස්ථානය නම් 1 10යි. එතකොට පුතේ මෙහෙම තිබ්බොත් වෙන දෙවෙනි ගාන දශම 5 කියලා. මේක ලියන්න එහෙනම්. 10ෙන් 35යි. Very good. පුතේ මෙතනත් දශම ස්ථාන 1යි නේ මේ දශම තිතෙන් දකුණු පැත්තේ 1 ඉලක්කමයි දශම ස්ථාන 1යි තියෙන්නේ එහෙනම් මේක ලියවෙන්න ඕනේ 10යි 35යි නේ ඒතර මේක විෂම භාගයක් යාත් කමක් නැහැ අපි මෙහෙම නවත්තමු මේක භාගයක් විදිහට හරවන එක විතරයි වැදගත් වෙන තව එකක් තුන්වෙනි එක 0.35 10ෙන් 35යි දශම තිතට දකුණු පැත්තේ ඉලක්කම් දෙකක් තියෙනවා. එහෙම නැත්නම් අපි කියනවා දශම ස්ථාන දෙකක් තියෙනවානේ. පළමු දශම දෙවන දශම ස්ථාන. ඒතර දශම ස්ථාන දෙකක් ගියා නම් පුතේ නැත්නම් දෙවන දශම ස්ථානයට වෙනකන් තිබ්බනම්
දැන් ඕක ලියන්න ඕනේ 10 නේද නේද පළමු දශම ස්ථානේ නම් තමයි 10 න් ලියන්නේ මොකද දෙවන ස්ථානේ නම් 100 න් 35 right 135 කියලා ලියන්නේ දශම ස්ථාන දෙකක් තියෙනවානේ එහෙනම් ඔය විදිහටම බලන්න පුතේ මේක 4 दशम स्थान दशम तिथे दुनु इलाकाम दशम स्थान देखाई दशम स्थान देखाई नाम लियवेंडो ने सी एन एक देखाई අදෙන් බලන්න වෙන වෙන පහ 0.8 5 3 දැන් බලන්න උදේ ස්ථාන 3යි හරි අරිබුදි දැන් එහෙනම් දශම ස්ථාන තුනක් තියෙනවානේ දශම තිතෙන් දකුණු පැත්ත ඉලක්කම් තුනයි ඒ කියන්නේ මේක 1000 එහෙනම් මේක ලියවෙන්නේ 1000 853 මෙන්න 6 ඔය විදිහටම 5.025 දශම ස්ථාන දිහා බලන්න अब एक दिन ना नहीं दाहें एकाई दशम अताई देकाई बिंदु दाहें एक दास सच्ची अविष दाहें एक दास सच्ची अविष राइट दाहें एक दास सच्ची अविष अविष दाई बताइए दें दाहे एक दास पत्तिया साइने अरने देना मतलब क्या करना बुदे दशमस्थान एकाक तीनों नां दाहे इनलियान ने दशमस्थान देकाक तीनों वनां सी इनलियान ने और दशमस्थान तुनाक तीनों वनां दाहे इनलियान ओहमाई बागे टे हरिन बागे संख्या बागे टे हरिन එහෙනම් දැන් අපි බලමු මම ඉතුරු කොටස් ටික තව මේ පාඩමේ තියෙනවා දශම ගුණ කිරීම බෙදීම කොටස් ටික දැන් කරන්නේ නැහැ right මෙන්න මේ ගාන අපි හදමු මෙන්න සර් ටියුට් එකේද ඔව් ටියුට් එක print කර මම දෙව් ටියුට් එක මේක තිබ්බද තිබ්බනේ ටියුට් එක print out ගත්තා නම් මේකේ තියෙනවා නැත්නම් මේක බලන්න අද ගැටලුවක් නැහැ
බන්ට ලියන්න 10 බලවලින්මයි තියෙන්නේ ලේසි සරියලි වලයි හොඳයි Fernando Dusa බලන්න පෙනේද Right, mama lakukan kerja balan nam balan ya, mana? Inna. Sir, yeri, yorai. Dai. Seno ada sir? Seno apa deh, subah gaya, kena hari ni. Tak. Udai, hari. Jani naga kena nanti kak kapai dari cuta kayaat kerana jani, subah gaya hari. Penan deh. හරි මෙහෙම කරමු මම හදන්නම් පුතේ බලන්න හරි දා ගන්න හරිද හොඳයි ලේසියනේ මේවා ආ බලන්න පුතේ මම ලියනවා ඔලා හරි දා ගන්න .7 නේද 10ෙන් 7 කියන්නේ .7යි එහෙනම් 10ෙන් 4 කියන්නේ බිංදුව දශම හතරයි. බිංදුව දශම පහයි බිංදුව අපි එහෙම කියවුනේ 52 නේද right හොඳයි ඒක නෙමේ ඊළඟට පුතේ අපි කරමු ඉන්න මේක කරන්න බා මගටික දශම විදිහට හරවන්න තියෙන්නේ. දැන් ඒකේ තියෙනවා 6 10 බලයක් විදිහට ගන්න වෙයි. විෂම භාග තියෙනවා, සංඛ්‍යා තියෙනවා. Thank you.
විතර ඇතිනේ ලියලා ඉවරයි ඉන්නවද අනු පිටද ආවිද යන්න සර් තව ටිකක් තියෙනවා සර් තව ටිකක් තියෙනවා ආකාශ මම සාකච්ඡා කරන්නම් ඒ අතරතුර හරි දා ගන්න තව ගණන් දෙක තුනක් හදන්න තියෙනවා නම් ඒවත් හදන්න හරි මෙන්න බලන්න පළවෙනි එක දෙකෙන් එක මෙ දෙකෙන් එක කියන්න එක නම් හරය 10 කරගන්න පුළුවන් නේද දෙකේ ඉලක්කම ගුණ කරන්න වෙනවා පහෙන් ප්‍රහරේ ගුණ කරා නම් ලවයත් පහෙන් ගුණ වෙනවා දෙරේ දෙවරක් පහ 10යි පස්වරක් එක 5යි නේ නැ උත්තරේ කියද පුතේ 0.5 අටෙන් එක කියන එක බලන්න එතකොට අපි ඉස්සලා කරා 8 කියන ඉලක්ක ගුණ කරන්න ඕනේ 125 125
Right. එනවා පුතේ 0.6යි බිඳුවද? ඔව් සර්. ස්ථාන දෙකයි. Right. ඊළඟට 8 11. Right. 8 කියන ඉලක්කම 125 ඉන්නේ. 1000 කරා. එතකොට හරයත් 125යි ලවයත් 125න් ගුණ වෙනවා. රට 125න් ගුණ කරද්දී 1000යි. एकसीय विसी पहा एकोला हिन गुण कराद ये मने देने एक वाराक पहा पहा एक वाराद देख देखाई पर एक वाराक के एकाई इलान नेवत एक किन्हे पुत्र एक वाराक पहा पहा ये किला देख इलाक कम याती ने एक वाराद देख देख पहाई हताई तुनाई एकाई एक दास तुंसीय ऐता पहाई එනම් පුතේ 1000 නිසා දශම ස්ථාන 3යි නේ 1000 නේ එනම් කොහොමද ලියවෙන්නේ 1යි දශම 3යි 7යි 5 9යි 7යි 5 මේ දශම ස්ථාන 3යි පුතේ තියන්න පුළුවන් 1 2 3 ලක්කම් 3ක් පස්සේ තිත මෙන්න මෙහෙමයි එන්න ඕනේ අර දෙකේ ගැටලුවක් තියෙනවද ලයික බලමු එහෙනම් 500 න් 719 නේ 7.19 ඔව් මේක 1000 කරන්න වෙන්නේ අර දෙකෙන් ගුණ කරන හරිනේ 500 500 දෙකෙන් ගුණ කරාදී 1000යි ඉතින් 719 දෙකෙන් ගුණ වෙද්දි අටේ නේද ප්‍රදේශීය 13ත් 8න් ගුණ වෙන්නේ නැහැ තාම තියෙනවා දැන් බැටරිය දෙන්නේ 125 8න් ගුණ වෙද්දි 10යි 213 8න් ගුණ වෙද්දි 8 වරක් 3 24න් 4 දැම්මා දෙකක් ඉතුරුයි 8 වරක් එක 8යි 2යි 10න් බිඳුව දැම්මා එකක් ඉතුරුයි 8 වරක් 2 16යි 17යි හරිද 1704 दशम स्थान तुनाई दशम हताई बिंदु आई हतर ने බලමු නම් ඊළඟ ඉතින් බලන්න ඊළඟ එක තියෙන්නේ 1යි 4න් එක නේද 1යි 4න් එක අයනම් මම මේක මිශ්‍ර සංඛ්‍යාවක් විදිහටම හදන්නා එක වෙනම 4න් එක වෙනම ගත්තා පුතේ 4 කියන්නේ ඉලක්කම 100 කෙරුව හැකියි 100 කරන්න 25න් ගුණ වෙනවා නම් උඩත් 25න් ගුණ වෙනවා 1 එකතු කිරීම CN 25යි නේ එනම් පුතේ 1 එකතු කිරීම 2.25 නේද CN 25 නා උත්තරය 1.25 බලන්න හරියද ගැටලුවක් තියෙනවද කියලා බලමු 2.50 න් 3 පුර දෙකේ ඉලක්කම වෙනම ගත්ත පුතේ 50 න් 3 වෙනම ගත්ත හරිනේ එනම් 50 සී එකරන්න දෙකෙන් ගුණ කරනවා රතුනේ ඉලක්කමත් දෙකෙන් ගුණ වෙනවා ර දෙක එකතු කිරීම මෙතන 100යි 3 වරක් 2 6යි නේ ඉතින් පුතේ 2යි දශම 100න් 6යි කියන්නේ 0.0 දශම 0.6 නේද මොමනේ එන්න ඕනේ එහෙනම් උත්තරේ නවා 2යි දශම 0.6 කියලා
බලන්න මෙන්න මේ විදිහටයි තියෙන්නේ අවසාන එක බලමු 3යි 20න් එක තුනයි විස්සෙන් එක විතර තුනේ ඉලක්කම වෙනම විස්සෙන් එක වෙනම උදේ විස්ස සීය කරන්න පහෙන් ගුණ කෙරුවේ හැකි නම් දැන් තුන එකතු කිරීම සීයෙන් පහයිනේ එහෙනම් තුන එකතු කිරීම සීයෙන් පහයි කියන් බිංදුවයි දශම බිංදුවයි පහ එහෙනම් උත්තරේ නම් වා තුනයි දශම බිංදුවයි පහ බලන්න හරිද කියලා මම ටිකක් ඉක්මනට හදුවා ගැටලුවක් තියෙනවද මේ හදපු ඒවල නැස හොඳයි එහෙනම් පුතේ අපි අදට මේ ටික පාඩම ඉවර කරමු මෙන්න මේ ගණන් ටික අභ්‍යාසයක් දෙන්නේ මම ගෙදරින් හදන්න එකසිය තිස් හත පිටුවේ තිස් හත පිටුව එකයි දෙක කියන අභ්‍යාස ඊළඟට එකසිය තිස් නමය පිටුව සම්පූර්ණ අභ්‍යාසෙම කරන්න එකොළහයි තුන මෙන්න මේ දෙක විතරයි එකසිය තිස් හත පිටුවේ එකොළහයි දෙක අභ්‍යාසය සහ 139 පිටුව 11යි 3 අභ්‍යාස. දැන් අච්චුපතේද? අච්චුපතේ අච්චුපතේ. දැන් කට් වෙනවා ගැටලුවක් තියනවද අහන්න දෙයක් තියනවද? නැස. නැස. දැන් කඩපු වැඩේ ගෲප් එකට දානවද?